වෙලා අපි කතාබහ කරන්න යන්නේ බ්‍රවන් සයිබිඩ් කියයාහි තාක්ෂණික උපදේශක දෙනුක ඉදිරි සිංහට සමග දෙනු දැම පහුගේ දවස්ටිකේ තිබුණ වැසත් එක් වාහන ගොඩක් ගංවතුරට හුවෙලා තියෙන පිටාරවතුරට හුවෙලා තියෙන මෙහම ගංවතුරකට වතුරකට හුවෙලා තියෙන වාහනයක් රීදුරක් විදිහට මම මොකක්ද මුලින්ම කරන්න ඕනේ හයිබ්‍රිඩ් වාහන හෝ නන් හයිබ්‍රිඩ් හෝ ඔය මොන වාහනෙත් එන්ජිනයක් තියෙනවා. අපි වාහනේ වතුර ඇවිල්ලා තුලට හෝ වාහනේ සම්පූර්ණයෙන් ෆ්ලඩ් වෙලා හෝ යන ගමන් හෝ වාහනේ ඇතුළට වතුර ආවා කියලා අපට දැනුනොත් අපි මුලින් කරන්න වාහනේ නවත්තන එක. ඉතින් එතකොට වාහනේ ඩ්‍රයිව් කරන ගමන් නම් වතුරට අහු වුණේ ඒක වතුර ආපු මට්ටමත් එක්ක. අපි හිතමුකෝ ඒක බොනට් එකට උඩින් ගියා හෝ වාහනේ ඇතුළට වතුර කාන්දුවක් වුණා කියලා. අපි එතරම්දී ඩෙෆිනිට්ලි කරන්න ඕන දේ තමයි මුලින්ම වාහනේ නවත්තන එක. යන ගමන් නම් වාහනේ වතුරට අහු වෙන්නේ ඒ වතුර අහුවෙන ප්‍රමාණයත් එක්ක වාහනයට වෙන පුළුවන් ඩැමේජ් එක වැඩි. උදාහරණයක්තර එයා ක්ලීනර් එක මට්ටමට වතුර ආවොත් අනිවාර්යෙන් එන්ජින් එක ඇතුළට වතුර යන්න පුළුවන්. එතකොට එන්ජින් එකේ වතුර ගියා කියන්නේ එතනින් හරියට කතා කරන්න දෙයක් නැහැ. වාහනයට වෙන්න පුළුවන් උපරිම ඩැමේජ් එක වෙනවා එන්ජින් එක පැත්තට. හයිබ්‍රිඩ් වාහනයක් ගත්තොත් අපි යන ගමන් නම් මේ වතුරට අහුවෙන්නේ වාහනේ එන්ජින් එකට වෙන ඩැමේජ් එකට අමතරව වාහනේ හයිබ්‍රිඩ් පද්ධතියට ඩැමේජ් වෙන්න පුළුවන්. හයිබ්‍රිඩ් ඩැමේජ් එක ඒකත් විවිධාකාර වෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් හයිබ්‍රිඩ් වාහනයක් නම් විශේෂයෙන් වතුර මට්ටම අඩුම තරමේ රෝද මට්ටමටවත් පල්ලෙහැන් යනවා නම් වඩාත් හොඳයි වතුරක් අපි දානවා නම්. නමුත් ඊට උඩින් ගියෝතින් වාහනේ අනිවාර්යෙන් නවත්තලා අපි අනිවාර්යෙන් පරීක්ෂාවක් කළ යුතුයි. ඊට අමතරව එතනින් එහාට යනවා නම් මොනවා හරි ඉන්ඩිකේෂන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් වාහනේ ක්‍රියා විරහිත කළා තෝ කරන එක තමයි හොඳ. මේ කියන්නේ වාහනේ උස්සගෙන විශේෂත්වයක් ලවා වාහනේ පරීක්ෂා කරගන්න එක තමයි හොඳම දේ. දැන් ඔය අපි කතා කළේ යන ගමන් වාහනයකට වෙන්න පුළුවන් හානිනේ. වුණොත් වතුරට අහුනොත් මොකද කරන්න කියලානේ. එතකොට ගෙදර නවත්තලා තියෙනවා නැත්නම් පාර නවත්තලා තියෙනවා. දන්නේ නැහැ වතුර ඇවිල්ලා. එහෙම වාහනයක් වුණොත් අනිවාර්යෙන් අපිට තේරුනොත් වාහනේ ඇතුළට වතුර ඇවිල්ලා, ඒ කියන්නේ ගම් වතුර තත්ත්වයකට අපේ වාහනේ අහුවෙලා කියලා තේරුනොතින් අපි කිසිම වෙලාවක වාහනේ පණ ගැන්වීම සිදු නොකළ යුතුයි. ඊට අමතරව අපිට හැකිනම්, ඒ කියන්නේ අපේ වාහනේ දැන් අහුවෙන්න යනවා අපිට පේනවා. අපිට ඒ වෙලාවට පුළුවන් නම් නෙගටිව් එක හෝ බැටරිය විසන්දි කරන්න අපිට වෙන ඩැමේජ් එක අඩු කරගන්න පුළුවන්. අහු වෙලා නම් දෙන්නේ අනිවාර්යෙන් හයිබ්‍රිඩ් හෝ නන් හයිබ්‍රිඩ් වාහනයක්. අපි පළපුරුදු කාර්මිකෙක් ලවා වාහනේ පරීක්ෂා කරගෙන ඊට අනතුරුව තමයි අපි වාහනේ ධාවනය කිරීම හෝ වාහනේ පණ ගැන්වීම සිදු කළ යුත්තේ. Toyota Prius, Echo වගේ රථයක්, Honda Vezel වගේ රථයක් බැටරිය මට්ටමට ෆ්ලෝ බෝඩ් එකට වතුර ආවා කියන්නේ බොහෝ වෙලාවට බැටරිය පැත්තට වතුර යෑමේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙම වෙලාවක අපි කරන්න ඕන හයිබ්‍රිඩ් වේව නන් හයිබ්‍රිඩ් වේව අපි වාහනේ පණ ගැන්වීම නොකළ යුතු අතර අනිවාර්යෙන් වාහනේ පරීක්ෂාවක් කරගන්න වෙනවා. සෝදානම් තවත් පැතිකඩක් ගැන කතා කරන්න ඔටෝ මිරාජ් ප්‍රධාන ශාඛාවේ ශාඛා කළමනාකාරතුමා සෙල්ක රත්නසිරි මහත්මයා සමග අයිවන් සෙල්ක. සෙල්ක දැන් මේ පහුගිය කාලේ තිබුණ වැස්සත් එක්ක අපි මහා මාර්ගවල නෙමෙයි යන්න බුනේ වාහන ටික ගියේ වාරි මාර්ගවල යලපාරවල වල. ඉතින් මේ යට වැහි වතුර මඩ වතුර මේවත් එක්ක ගියේ. ඉතින් වාහනයක් සර්විස් කරනකොට නැත්නම් වාහනයක් සෝදගන්නකොට දැන් මේ වගේ ගමන් බිමන් ගිහිලා ආපු වාහනයක් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දේවල් තියෙනවද? ඔව් ඇත්තට. විශේෂයෙන් මඩ වතුර, ඔය වතුර වල අම්ල කලවම් වෙනවා, ලුණු කලවම් වෙලා තියෙනවා. ඒකින්ද විශේෂයෙන් අණ්ඩවශයක් කරගන්නකොට වඩාත් හොඳයි උණු වතුරෙන් අණ්ඩවශයක් කරගන්න පුළුවන් නම්. ප්‍රසිද්ධ නමගිය සේවාස්ථානවල ඇත්තට අණ්ඩවශයක් කරන්නේ උණු වතුරෙන්. ස්ටීම් වොෂ් එකක් කරගන්න පුළුවන් නම් ඒ තියෙන ලුණු ගතිය, ඔක්සයිඩ් ගතිය සම්පූර්ණයෙන් ඉවත් කරගන්න පුළුවන්. එතකොට සේලක මේ ඔය අන්ඩර් කැරේජ් වොෂ් එකේදී වැක්ස් එකකුත් පාවිච්චි කරනවා නේද? ඔව්, දැන් ගොඩක් කට්ටිය ඩීසල් වාහන වලට නම් අර පෙන්ට්‍රේටින් ඔයිල් කියලා යූස් කරනවා. අන්ඩර් කැරේජ් එකට තෙල් එකක් අල්ලනවා. ඒක ඇත්තට පෙට්‍රල් වාහන වලට යූස් කරන්න බෑ. මොකද ඒ යට තියෙන බුෂ් අනම්මනම් ඒ පෙන්ට්‍රේටින් ඔයිල් එකට තැම්බෙන හින්දා. ඒකින්ද ඔය වැහි දවස්වල තියෙන ඉෆෙක්ට් එක වැඩි වැහි වතුරෙන් වාහනයට. ඒකින්ද දැන් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තියෙනවා අන්ඩර් කැරේජ් වැක්ස් එකක්. ඒකත් පෙන්ට්‍රේටින් ඔයිල් එකක් වගේම තමයි. හැබැයි ඒක අර වගේ දිලිසෙන්නේ, ෂයින් එකක් මුකුත් නැහැ. ඒකට ඩස්ට් එකක් අල්ලන්නේ නැද්ද? අන්ඩර් කැරේජ් එකේ මැට් එකක් වගේ තියෙන ලේයර් එකක් වගේ එකතු වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගැහුවම මාසයක් කමාරක් අල්ල හිටිනවා ඒක වාහන යටට. පොද ගත්තට පස්සේ ඒක ඇප්ලයි කරලා දුවනනම් අර පොඩ්ඩක් ජලයෙන් යන හානිය අවම කරගන්න පුළුවන්. අnder garage එක වාහනයක අර ඩස්ට් එක එහෙම අල්ලන්නේ නැහැ. ඒක ගැහුවයි කියලා. මේ වැහි කාලේ වාහන පාවිච්චි කරාට පස්සේ ඔබ බොහොම බයෙන් තමයි දුවන්නේ. ඉතින් මේ මොකද වැහි වතුරට අහු වුණා, ගම් වතුරට අහු වුණා, වාහනේ යට දිරුම් ඇති වෙයිද රම මේවා හිතේ තියෙනවනේ. ඉතින් ඊට කලින් පුළුවන් කමක් තියෙනවා නම් මේ දේවල් ඔබට ඔබේ වාහනේ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්. CS TV ලෝම දකින ඔබේ ඇස